ඒ විශ්‍රාමගිය සාමාජිකයන් බොහෝ දෙනෙක් 1983 ඉඳන් 2009 වෙනකන් රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්නට මුණ යුද්ධෙට සහභාගී වුණා. ඒ විශාල සේවයක් කළා තියෙනවා. ඒ නිසා ඒ අයගේ වැඩ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න වෙනම ගොඩනැගිල්ලක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම රටේ විශ්‍රාමගිය අනික් රජයේ සේවකයන්ටත් ඒ තිබෙන ප්‍රශ්න අපි දන්නවා. ඒට විසඳුම් හොයන්ට තියෙන්නේ. ඒ ගැනත් මං වචන ස්වල්පයක් කතා කරන්න. මට දැනුම් දුන්නා රණවිරු ගම්මාන වල රණවිරුයන්ට ඉඩම් අයිතිය තාම ලැබිලා නැහැ කියලා. ඒ නිසා කොමිටි අපත් කරා ඊළඟ මාස දෙක තුලදී මේ වැඩ කටයුතු අවසන් කළා. මේ සියලු දෙනාටමත් උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබලා දෙන්න කියලා. මොකද අනික් අයට අපි සින්නක්කර අයිතිය දෙනවා නම් මේ ගම්වල ඉන්න අයටත් ඒ සින්නක්කර අයිතිය ලබා දෙන්න තියෙන්නේ. මම කිසිම සැකයක් නැහැ. ජූලි මාස වෙනකොට උරුමයට මේ වැඩසටහනුත් ඇතුල් කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙනවා ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවත් ලංකාවේ ආරක්ෂාවේ අනාගතය පිළිබඳව. ඒ පිළිබඳ වෙනම කමිටියක් පත් කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳ උපදේශ දෙන්න 20-30ට ඕනේ ආරක්ෂා ක්‍රමයක් ඊට ඉදිරියට යන එක. ඒ උපදේශ කොමිටිය වාර්තාව මම බලාපොරොත්තු වෙනවා ළඟදිම ලැබෙයි කියලා. හැම එක්කෙනාට මේ ගැන සාකච්ඡා කරලා අදහස් දෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් අපි යුද්ධය අවසන් වුණාන් පස්සේ අලුතෙන් එන වාතාවරණ 20-30 වෙනකොට එන වාතාවරණයට අපි සූදානම් වෙන්න ඕනේ. යුද්ධ හමුදාවේ වගකීම් කුමක්ද? නාවික හමුදාවේ වගකීම් කුමක්ද? ගුවන් හමුදාවේ සැලැස්මක් අනුව තමයි අපේ සම්පත් අනුව අපිට දියුණු වෙන්න තියෙන්නේ. ඒත් ඒ සමගම බලාපොරොත්තු වෙනවා ආරක්ෂා විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කරන්න. අපිට විශේෂයෙන්ම පාස්කු ඉරිදා කොමිසමෙන් කිව්වා මේ ජාතික ආරක්ෂක සභාව නීතිගත කරන්න කියලා. ඒක කරන්න උවමනයි. ඒක නීතිගත කරන්න, ඒ වගේම සන්නද්ධ හමුදා කොමිටිය පත් කරන්නත්, ඊට අමතරව යුද්ධ උපක්‍රම දේශපාලන උපක්‍රම ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න, සේවය කරන අයටත් විශ්‍රාමගිය අයටත් සිවිල් අයටත් අපි වෙනම ආයතනයක් ඇති කරනවා, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ට්‍රැටජික් ස්ටඩීස්. අනාගතයේදී ඒ හමුදා ඒ විදිහටම ප්‍රතිව්‍යවගත කරන්න අපිට සිදු වෙනවා. ඒකම විශ්‍රාමගිය සමාජිකයන්ගේ දීමනා ගැන සඳහන් කරා. ඒ අපි අමාරුම කාලයක් තිබුණේ. ඒකෙන් වැඩියෙන්ම දුක් විඳේ රජයේ විශ්‍රාමගිය අය කියලා අපි පිළිගන්න ඕනේ, විශේෂයෙන්ම වෙනත් ආදායම් මාර්ගයක් නැත්නම්. දැන් අපි දෙන සහනේ කුමක්ද කියලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා එක එක අංශ වෙනුවෙන්. ඒ හමුදා එකක් තියෙනවා. එක නිලයකට එක විශ්‍රාම වැටුමක් දෙන එක වන් රැංක් වන් පෙන්ෂන්. ඒ ක්‍රමවේදය දැම්ටම ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. අනික් වැඩ කටයුතු ගැන අපි ක්‍රියා කරන ගමන් මේ සංගමයෙන් රණවිරි අධිකාරියෙන්ුත් සුභසාධන වැඩ ගැන මකට අදහස් යෝජනා ලබා ගන්නට කැමති. අපිට එනම් අවස්ථාව ලැබෙනවා අධිකාරිය තුළ ඒ සුභසාධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තව එක කාරණයක්, දැනට සේවය කළා සේවයෙන් පිට වෙන අය, ඒ අය ගැන අපි ගත යුතු පියවර කුමක්ද කියලා තවත් ආදායම් මාර්ගයක් ලබා ගන්න. ඒක වැදගත්. තමන්ගේ සේවය කරන අන්තිම කාලේ හිත තියෙන්නේ මොකද්ද මම ඊළඟට කරන්නේ, මොකද්ද මට තියෙන අවස්ථා. සමහර අය අවස්ථා නොතිබුණ නිසා රුසියාවට යන්න තීරණය කළා. ඒ ප්‍රශ්නේ මොකද්ද උනේ කියලා මම මෙතන කියන්න උවමනා නැහැ. ඉතින් මෙතනින් පෙනෙන්නේ අපි ලංකාව තුලම නැත්තම් පිටරට හොඳ රැකියා ආදායම් මාර්ග වලට යන්න අවස්ථා සලස්සන්න උවමනයි. එහෙනම් ඒ ගැන වැඩසටහනක් විශේෂයෙන්ම එතුමාටත් ආරක්ෂා අමාත්‍යාංශයටත් අධිකාරියටත් එකට එකතු වෙලා යෝජනා කරන්නට කිව්වා. මට මං කැමතියි හමුදාවෙන් පිට වෙන අයට විශාල දක්ෂකමක් තියෙනවා. මේ රටේ ආර්ථිකය දියුණුවෙන්ට ඒ අයට අපි අවස්ථා දෙන්න ඕනේ රැකියා ආදායම් මාර්ග ලබා ගන්න. මොකද අපි විශේෂයෙන්ම මේ ආර්ථිකය දියුණු වෙන්නේ එදා ගත්ත තීරණ මේ රට ආරක්ෂා කරපු නිසා. ඉතින් අමතක කරන්නේ නැතුව ඒ වැඩ කටයුතු වලටත් පියවර ගන්න තිබෙනවා. ඉතින් විශේෂයෙන් මේ සියල්ලම සිදුවෙන්නේ තවත් යුද්ධයක අවසන් කළා. රටේ ඒකීය භාවයට එක තර්ජනයක් වුණේ ත්‍රස්තවාදය.
රටේ ඒකීය භාවයට අනික් තර්ජනය තමයි ආර්ථිකය කඩාවැටීම. මේක තව දුරට ගියා නම් 2022 ආර්ථිකයක් නැති රටක් ලෙබනනයක් බවට පත් වෙනවා. ඉතින් මේක බාරගත් ඇදි මං හිතුවේ මගේ පළවෙනි කාර්යය තිබුණේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම වැඩි අවුරුදු 4ක් 5ක් 6ක් නැතුව ගන්න තියෙන තීරණ විගහට අරගෙන කරන්න. යුද්ධෙ තියෙනවනේ, ඇදගෙන යුද්ධ කරන්න හොඳ නැහැ. පුළුවන් නම් උපක්‍රමයෙන් අවසන් කරන්න. ඒකට කියනවා ෂොක් ට්‍රීට්මන්ට් කියලා. ඒ ඔය දෙකටම යොදවන්න තියෙනවා යුද්ධෙටත් ආර්ථිකයටත්. කොහොම අපි දැන් ඒකෙන් ගොඩ වෙලා තියෙන්නේ? බංකොලොත් භාවය නැති කරන්න අපිට ණය දුන්න රටවල් එක්ක සාකච්ඡා කරගෙන යනවා. එයාගේ කොමිටිය, ඒ වගේම චීනෙත් මේ අපේ යෝජනා දැන්ට සාකච්ඡා කරලා පිළිගන්න යනවාද. IMF සංවිධානය ඒක පිළි අරගෙන ඉවරයි. ඊට පසුව වෙන වෙනම රටවල් එක්ක ගිවිසු මත්සන් තියෙනත් ප්‍රධාන එක කොමිටියෙන් පිළිගැනීමයි චීනෙන් පිළිගැනීම. ඒ එක්කම තියෙනවා ඊළඟට පුද්ගලික ණයකරුවන් බැංකු ශ්‍රාම වැටු පරමුදල් සියල්ල එක්කම සාකච්ඡා කරලා එඟත්වයට එන්න. IMF සංවිධානය එකඟත්වයේ තියෙන නිසා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක ඉදිරියට යන්න විශේෂයෙන්ම IMF සංවිධානයේ ලංකාවට පැමිණියාම ජූනි මාසේ අපි ජූනි මාසේ කතා කරන්න සාකච්ඡා කරන්න තිබෙනවා. ඊට පස්සේ 2025 අයවැයත් මේවා ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඡන්ද තියෙන නිසා ජනවාරි නැත්නම් පෙබ්‍රවාරි මාසේ තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඒ ප්‍රශ්නේ තමයි IMF සංවිධානයත් ණය දෙන රටවල් අරගත්ත එක. අපි IMF සංවිධානය සමග ගිවිසුම් ගන්නවා, ඊට පස්සේ ඇවිලේ ගිවිසුම කඩනවා. ඒ ආණ්ඩුවෙන් කඩන්න නැත්නම් ඊළඟට එන ආණ්ඩුව කඩනවා. දැන් කොහොමද අපි මේක විශ්වාස කරන්නේ කියලා. ඒකම තව කාරණයක් තියෙන්නේ IMF සංවිධානයෙන් කිව්ව අපි විශේෂයෙන්ම අපනයන ආර්ථිකයට කැප වෙන්නේ නැත්නම් රට දියුණු කරන්න බෑ. ඉතින් රට දියුණු වෙන්න ඕනේ මේ ප්‍රශ්න සියල්ලම විසඳන්න. ඒකට මම පියවර අරගෙන තියෙනවා. පළවෙනි වතාවට අපි IMF සංවිධානයක එකඟ වෙලා තියෙන කොන්දේසි සියල්ලම මේ සැරේ නීතිගත කරනවා. ඒකට තමයි ආර්ථික පරිවර්තන නීතියේ පළවෙනි ඡේදය පරිච්ඡේදය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් ශීඝ්‍ර සංවර්ධනය, අනික ප්‍රථම වතාවකට තියෙන දුප්පත්කම අඩු කිරීම. එහෙනම් ඒක වැදගත්. ඉතින් මේ කාරණා අවසන් කරාම අපි බලාපොරොත්තු වෙන අවුරුද්දේ ඉඳන් ආර්ථිකය දියුණු වෙලා ඒ ආර්ථිකය දියුණු වෙන සමග ජනතාවගේ ආදායමත් වැඩි කරන පියවර අරගන්න කියලා.